නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ප්‍රශ්නය අපි දැක්කා චීනයට යහපැති දෙන පොඩි හොංකොං නගරේ, ආසියාවේ තියෙන සිංගප්පූරු, මුළු ඔස්ට්‍රේලියාව කියන මහා ද්වීපයේ යහපැති දෙන පොඩි නවසීලන්තය, ඒ වගේම එංගලන්තය ගත්තත් මුළු යුරෝපයේම තියෙන රටක් හෙට ගත්තාම අපිට අධ්‍යයනයන් සහ අධ්‍යක්ීම් රාශියක් තියෙනවා. අපේ තියෙන සම්ප්‍රදානුකූල එහෙම නැත්නම් පෞරාණික නගරයක් කොහොමද නාගරිකකරණය සහ සංවර්ධනය තුළින් වර්ධනය වෙන්නේ කියලා. හැබැයි ඒක ගැන අවබෝධයක් නැතුව ක්‍රියාත්මක කරන්න බෑ. මම එක නැවතත් කියනවා, අපේ මේ වන් වේ සිස්ටම් එක එන්නේ ඉස්සෙල්ලා මේ පුංචි වරල් ඉඳන් බම්බල් පිටින් යන අතිස් පාක් ගියා. අද ඒක නෑ. එක එක උපාමාර්ගයක් අපි හදවපු වන් වේ සිස්ටම් එක. අපිට ලේන් දෙක හතර කරගත්තා. එක එක පාරක්වත් වැඩිපුර හදන්න බෑ. අපි ට්‍රැෆික් සිස්ටම් එක වැඩි කරා. තව ඒක ඉවර කරන්න හම්බුනේ නෑ. ඒක ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක, පාකින් සිස්ටම් එක, පාකින් මීටර්ස් දාන ඒවා තියෙනවා. ඒවට කැමරා හයි කරන ගොඩාක් තියෙනවා. හැබැයි අපි ආරම්භයක් ගත්ත විදිමත්. ඒ වගේම හැම ටවුමකම කාර් වාහන 2000කට වඩා පාක් කරන්න පුළුවන් කාර් පාක් මල්ටි ස්ටෝරි පාකින් කියලා තියෙනවනේ. ඒවා තියෙන විදිය හැම අලුතෙන් අනුමත කරන ගොඩනැගිල්ලකටම මීටර් 500ක් ඇතුළත කොහෙද වාහන පාක් කරන්න පුළුවන්. මේ සියලු දේවල් නාගරික සැලැස්මේ තිබුණා. ඒ වගේම සමහර ඒවා පොළොව යටට ගිහිල්ලා අපිට නිර්මාණය කරන්න වෙනවා වාහන තදවදේ සඳහා. මේවා අත්දැකීම් රාශියක් ලෝකේ තියෙනවා. ඉතින් අපේ විද්වත් සභාවන් එක්ක සාකච්ඡා කරලා, අපේ ඉංජිනේරු මහත්වරුන්ට ඒ අත්දැකීම් සඳහා අනිත් රටවල්වල අධ්‍යයනය කරලා ඒ අයට අවසරයක් දීලා වැඩ කරන්න. මේකේ හොඳම නිදසුන තමයි මම දකින්නේ කොටාබේ මහත්තයා. ඔහු හමුදාවෙන් උපරිම වැඩ ගන්න දැනගත්තා. නගර සභාවලින් වැඩ ගන්න දැනගත්තා. නාගරික සංවර්ධනයේ වැඩ ගන්න දැනගත්තා. ඒ වගේම පහත් බිම්මකින් වැඩ ගන්න දැනගත්තා. ඒක නිසා ඒ ශ්‍රේෂ්ඨයේ නිපුණත්වයේ තියෙන අයට වැඩේ බාර දීලා ඒ අයව විශ්වාස කරලා වැඩ කරගෙන ගියාම ඒ සාර්ථක කරගන්න පුළුවන්. අපිට පැහැදිලිවම අලුත් නගරයක ජීවත් වීමේ අයිතිය මේ කොළඹ දිසාවේ සිළු උරවැසියෙක් අපි ලබා දෙන්න ක්‍රියාත්මක වෙනවා. Breaking.lk.